आय वोवान उन्नत मंगोगल्लांट अरगन आवी कवरुत केमती चॉकलेट केक एक निवेरदिव हदागान्ने कोहोमद कियला इतिन मेक गुडाक रसट वगेम तेतगतिय हिटिन्न हदागन्न हटित मं अद ओगोल्लांट पेन्ननवा ए वगेम मेक सरसगन्न अवश्य करन्न चॉकलेट आइसिंग एक हदागन्न विधियत मं अद ओगोल्लांट पेन्ननवा ඒ වගේම ඔයගලන්ට මතක් කරන්න ඕනේ මේක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මම පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලායි තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි කේක් තැටිය ලෑස්ති කරගමු. මම මේ වගේ කේක් තැටිය අඩියට බේකින් পেපර් එකක් දාගෙන තියෙනවා. දැන් මම මේ වගේ මේකේ වටේට හැමතැනටම හොඳට බටර් ගා ගන්නවා. ඉතින් මේක අඟල් 8 විශ්කම්බේ තියෙන අඟල් 4ක් විතර උස බේකින් ට්‍රේ එකක්. मेतन मम मुलिम आंपिटी कोप्पे का मारक तीनो मंगेक मे वगे पेनेर दागाणमा एवगेम कोको पौडर कोप हतर तुना कोप हतर तुना कोगोल गोट कोप काल कोई कोप बागे कोई एगतना हरी मे तीन बेकिंग पौडर मम बेकिंग पौडर तेहदि बागे दागाणमा एवगेम बेकिंग सोडा मे सहदि बागे एगतना दम्मा मेटिको हुंदट पेनेरें मेमागे हाला गान्नवा अंतिमने मेमागे कैटिवागे तीनवना उगुले वाइंकर गान्न इट पास मां मेमागे विस्के काकादारें मेटिको हुंदट तावटिका खुंदर कलवांकर गान्नवा मेतन सीनी कोप्पे कहमारक तीनवा दें तमा मांगे के गतुकर गान्ने एटिका ताल मांग हुंदर कलवांकर गान्नो ये वागे मा बित्तर तुनक एकतु कर गान्नवा वेजिटेबल ऑयल कोप काला एवगेम बटर मिल्क कोप हतरें तुनक एकतु कर गान्नवा बटर मिल्क हदन हटि मम पहल दाल तीयनवा देन मम मेटिक हुंदरट कलवां कर गान्नवा मेतन तीयनवा उनु अतुर कोप हतरें तुनक मम देन ए टिकत एकतु कर गान्नवा ඊට පස්සේ මේ වගේ විස්ක එකක් ආදරෙන් හොඳට කලවම් කර ගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට බීටර් එකක් අවශ්‍ය වන්නේම නැහැ. දැන් අපි හදාගත්ත කේක් තැටියට මේ වගේ අපේ බැටර් එක දා ගන්නවා. දැන් මේක සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 40ක් 45ක් බේක් කර ගන්න ඕන. මේ තියෙන දැන් අපි බේක් කරගත්තු කේක් එක මම මේ වගේ කූලින් රැක් එකක් උඩට මේක දාගත්තා. දැන් මම මේ වගේ මේකේ යට තියෙන බේකින් পেපර් එක අයින් කර ගන්නවා. දැන් අපි චොක්ලට් ෆ්‍රොස්ටිං එක හදාගමු. අද මම මේක හදන්නේ විපින් ක්‍රීම් වලින්. ඉතින් ඒ නිසාම මම බීටර් එකේ ඇටැච්මන්ට් දෙකයි ඒ වගේම භාජනයේ පෑ භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්නවා. මෙතන තියෙනවා විපින් ක්‍රීම් මිලිලීටර් 250ක එකක් ෆ්‍රිජ් එකේ තියලා තමයි ගන්නෙ. ඉතින් දැන් මේ ටික හොඳට මේ වගේ බීට් කර ගන්නවා. ටික වෙලාවක් යනකොට මෙන්න මේ වගේ ඝන ගතියකට එනවා. මේ වෙලාවේදී මම බීටර් එක ඕෆ් කරලා මේකට අයිසින් සුගර් මේස හැඳි හතරක් එකතු කර ගන්නවා. ඔයාලට අයිසින් සුගර් වෙනුවට මේ වෙලාවේදී සීනි උනත් ග්‍රයින්ඩ් කරලා ගන්න පුළුවන්. මම ටිකක් සීනි අඩුවෙන් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට ඕන නම් තව මේ වෙලාවේදී අයිසින් සුගර් එකතු කර ගන්න පුළුවන්. මේ ටික දාලා මම විනාඩියක් විතර මේක බීට් කර ගන්නවා හොඳට මේ ටික කලවම් වෙන විදිහට. ओगोल गोडा बीट करेवेदी मम कोको पाउडर मेसा हतरा केगत करो ओगोल हुद कोको पाउडर गण इतकोट तम मेक रसट हिटिने वगेम लसन पाटक तेने දැන් ඊටික අද්දාල මම තව විනාඩියක් විතර වගේ බීට් කර ගන්නවා. ඕගොල්ලෝ මේක ඕව බීට් කර ගන්න එපා. හිමුනොත් එහෙම මේක ආපහු වතුර ගතියකට වගේ හැරෙන්න පුළුවන්. දැන් බලන්න මේ මෙන්න මේ වගේ පදමට එන්න ඕන. දැන් මේ ටික හරි. දැන් මම කේක් එක ලේයර් තුනකට කපා ගන්නයි යන්නේ. මම ලේසියට මේ වගේ ට්‍රේ එකක් උඩ මේ කේක් එක තියාගෙන තියෙනවා. දැන් මේ පේන විදිහට ඕගොල්ලොත් මේක රවුමට රවුමට හරව හරව මේ පේන විදිහට පිහියක් ආධාරයෙන් මේකේ එක කොටසක් මුලින්ම වෙන් කර ගන්න ඕන. ඉතින් මේකට ගොඩක් හොඳට කැපෙන පීයක් ඕගොල්ලෝ භාවිතා කරන්න. මේ වගේ මුලින් වටින් වටින් කපාගෙන අන්තිමට තමයි අපි පිහ මැදින් දාලා කපා ගන්නෙ. දැන් මම මේ කොටස අයින් කර ගන්නවා. ඒ වගේම ඕගොල්ලෝ ඉතුරු කොටස් දෙකත් මේ වගේ කපලා අයින් කර ගන්න ඕන.
හරි දැන් මම මේ යටම කොටසට අපි හදාගත්ත විපින් ක්‍රීම් මිශ්‍රණය එකතු කර ගන්නවා. ඊපස්සේ මම දැන් පළවෙනි කොටස උඩින් දෙවෙනි ලේයර් එක තියලා ඒකට උඩිනුත් ආපහු අපේ චොක්ලට් ෆ්‍රොස්ටින් එක ගා ගන්නවා. මේ වගේ තට්ටු තුනම හදා ගන්න ඕන. මම දැන් කේක් එක ඩෙකරේට් කරගන්න වෙනමම චොක්ලට් අයිසින් හදාගන්න යන්නේ. ඒකට විපින් ක්‍රීම් භාවිතා කරන්නේ නැහැ. මෙතන මම රූම් ටෙම්පරේචර් එකේ තියෙන බටර් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. දැන් මේ බලන්න ඇඟිල්ලෙන් තද කරාම මෙන්න මේ වගේ හිටින මට්ටමට තියෙන්න ඕන. ගොඩක් දිය වෙන්නත් බෑ, ගොඩක් ඝන වෙන්නත් බෑ. දැන් මම මේ ටික මේ වගේ භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ මම මුලින්ම මේ ටික හොඳට බීට් කර ගන්නවා. මේ ටිකේ කැටගතිය නැති වෙනකම්. සාමාන්‍යයෙන් හොඳට බීට් වුණාට පස්සේ මේකේ පැහැය සාමාන්‍යයෙන් ලා පැහැයකට හැරෙන්න ඕන. ඊට පස්සේ දැන් මම මේකට අයිසින් සුගර් ග්‍රෑම් 250ක් වගේ එකතු කර ගන්නවා. මුලින්ම ඕගොල්ලෝ ග්‍රෑම් 100ක් විතර දාලා හොඳට කලවම් කරගෙන බීට් කරගෙන ඊට පස්සේ තමයි ඉතුරු ටික එකතු කර ගන්න ඕන. සමහර විට ඕගොල්ලන්ගේ බටර් එකේ තත්ත්වය අනුව මේකට එකතු කරන්න වෙන අයිසින් සුගර් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ ටික හොඳට බීට් කරගෙන අන්තිමට මම මේකට කොකෝ පවුඩර් මේස හැඳි 4ක් විතර එකතු කර ගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් මේකට තව වැඩිපුර කොකෝ පවුඩර් මේ වෙලාවේදී එකතු කර ගන්න පුළුවන්. දැන් මම මේ ටිකක් දාලා මේකට ආපහු තව කිරි මේස හැඳි 4ක් එකතු කර ගන්නවා. මේකට කිරි එකතු කරගන්නේ ටිකක් මේකේ ඝන ගතිය අඩු කර ගන්න. දැන් මම මෙතන ඔක්කොම කිරි මේස හැඳි 4ක් එකතු කරගෙන තියෙනවා. කිරි ටික ඔක්කොම දාලා අපි මේ වගේ ආපහු හොඳට බීට් කර ගන්නවා. අන්තිමට මෙන්න මේ වගේ තත්ත්වයට එන්න ඕන අපේ චොක්ලට් අයිසින් එක. දැන් මම හදාගත්ත බටර් ක්‍රීම් එක මේ වගේ උඩම ලේයර් එකට දාලා මේ වගේ ස්පැචුලා එකක් ආධාරයෙන් හොඳට මේක තුනී කර ගන්නවා. ඉතින් මේ වගේ ස්පැචුලා එකක් ගත්තොත් ඕගොල්ලන්ට උඩ හොඳට ස්මූත් කර ගන්න පුළුවන්. මම දැන් මේ වගේ චොක්ලට් අයිසින් එක කේක් එක වටේටත් ගාලා හොඳට කේක් එක කවර් කර ගන්නවා. මෙතන මම උණු වතුර ටිකක් අරගෙන තිනු. උණු වතුර එකේ මේ වගේ ස්පැචුලා එක ගිල්ලලා අරගෙන මේ වගේ කරොත් එහෙම හොඳට කේක් එක ස්මූත් එකට හදා ගන්න පුළුවන්. ඔයාලට විපින් ක්‍රීම් භාවිතා කරන්න නැතුව චොක්ලට් අයිසින් වලින්ම මුළු කේක් එකම කවර් කර ගන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති නේද මේ උණු වතුර වල ගිල්ලලා ස්පැචුලා එකෙන් මේ වගේ කරනකොට උඩ ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ වගේ දැති දැති තියෙන උපකරණ මම අරන් තියනවා. දැන් මම ඒකෙන් උඩ මේ වගේ ලස්සනට ඩෙකරේට් කර ගන්නවා. ඉතින් ඔයාලට මේකක් කඩෙන් ගන්නම අවශ්‍ය නැහැ. උගලන්ට පරණ ප්ලාස්ටික් කෑල්ලක වගේ වුණත් කතුරෙන් කපලා මේ වගේ රටාවක් හදා ගන්න පුළුවන්. දැන් මම වටේටත් මේ වගේ කර ගන්නවා. දැන් මම මේ වගේ පයිපින් බෑග් එකක් අරගෙන අපේ කප්ලර් එක මේ වගේ ඇතුළට දා ගන්නවා. දාගෙන මේකේ වැඩි කොටස මේ වගේ කපලා අයින් කර ගන්නවා. මෙතන මම නොම්බර 30 35 වගේ නොසල් එකක් ඔයාලට ගන්න පුළුවන්. මම නොම්බර 35 අරන් තියෙන්නේ. දැන් මම මේ වගේ එක තියලා උඩ කප්ලර් කොටසෙන් වහලා මේක තද කර ගන්නවා. මෙතන මම හදාගත්තු චොක්ලට් අයිසින් එක වෙනම පේස්ට් බෑග් එකකට දාගෙන තියෙන්නේ. ඒක කට කපලා ඒක මේ වගේ අනිත් එක ඇතුළට බස්සනවා. දැන් අපිට ඉතින් කැමති විදිහට මේක ඩෙකරේට් කරගන්නයි තියෙන්නේ. දැන් මම මේ වගේ වටේටත් මේ බෝඩර් එක දාගන්නවා. ඒකට භාවිතා කරන්නේ කලින් භාවිතා කරපු නොසෙල් එකම තමයි. අන්තිමට මම මේ වගේ මේක චෙරි තියලා සරස ගන්නවා. ඉතින් ඔයාලට මේක කැමති විදිහට ඩෙකරේට් කරගන්න පුළුවන්. අන්තිමට මම මේ වගේ හේසල් නට්ස් ටිකක් පොඩියට කපලා එකතු කරගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත ලස්සනම ලස්සන රසම රස කේක් එක. ඉතින් ඔයාලටත් ගෙදරදී දැන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඒ වගේම බර්ත්ඩේ පාටි එකකට උනත් මේක ගොඩක් ගැලපෙනවා.
ඔයාලට දැන් පේනවා ඇති අපේ චොක්ලට් කේක් එක ගොඩක් කළු පාටට ඒ වගේම තෙත ගතියට සොෆ්ට් එකට තියෙන හැටි. ඉතින් ඔයාලත් හදලා රස බිඳින්න මේක නම් හරිම රසයි. මගේ වීඩියෝ වලට කැමති නම් මගේ වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ මේ වීඩියෝ එක නරඹුවාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම හැමෝටම සුබ දවසක්.